ගුවන් විදුලියේ රජ්ජුරුවෝ ප්‍රවීණ ගීත රචක මාධ්‍යවේදී ප්‍රේම කීර්තිද අල්විස් කලා ශ්‍රේෂ්ඨයට මාධ්‍ය ශ්‍රේෂ්ඨයට වගේම මේ රටට ඔහු අහිමි වී අදට වසර 27ක් සපිරෙනවා. නමුත් ඔහු රටට අහිමි කළ ඝාතකයින්ට නිසිදඬුවම් ලැබුණද? ගුවන් විදුලියේ රූපවාහිනිය නවකතාව ගීතය සේප කවියද එකලෙස ස්පර්ශ කළ සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති දල්විස්ගේ උපත සිද්ධ වෙන්නේ 1947 වසරේ ජූලි 3 වෙනිදා. බාත්තුවේ උපන්නත් මරදාන පරණ කඩවීදියේ හැදුණු වැටුණු ඔහු සිය නිර්මාණ සඳහා යොදාගත් ග්‍රාමීය අනුභූතීන් ශ්‍රාවක සිත් ආනන්දෙන් ප්‍රඥාව කරා ගෙන යන්නට මම් පැටූ වග නොරහසක්. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් 24 හදාරමින් සිටියේදී ගී කයන්නට ගුවන් විදුලියට පැමිණි ප්‍රේමකීර්ති පසු කාලීනව ගුවන් විදුලියේ පොඩි මාස්ටර් බවට පත් වෙන්නේ ඊට අලුත් කලාවක් ආරෝපණය කිරීමත් සමගයි. භාෂාවෙන් පෙරළි කරමින් ඔහු රචනා කළ ගීත සංඛ්‍යාව 5000කට ආසන්නයි. ඔහුගේ ගේයපද රචනා කලාව විමර්ශනය කරනකොට මට හිතෙන්නේ ඔහුගේ කිට්ටුවටවත් එන්නට පුළුවන් වෙනත් එවැනි දක්ෂතා තියෙන ගේයපද රචකයෙක් මා දකින්නේ නැහැ. ඉතාම විරලව අපිට දකින්න ලැබෙන කුසලතා දක්ෂතා පෙන්වපු මාධ්‍යවේදියෙක් හැටියට මා අදත් එතුමාට ගරු කරනවා. එදත් ගරු කළා. ඒ වගේම හෙටත් මගේ මරණ මංචකයෙන් පසුත් මම හිතනවා ප්‍රේම කීර්තිය මා අගේ කරනවා. නියුරු කල්පනා වසරේ අදවැනි දිනක හෝමාගම කටුවාන පාරේදී රටම ආදරය කළ ප්‍රේමකීර්තිගේ මුවට වෙඩි තබා කුඩිරු ඝාතකයෙකු විසින් ඔහු නිහඬ කරන්නේ රට කම්පාවට පත් කරමි. 2014 වසරේ ඔහු ඝාතනයට ලක්වී වසර 25ක් සපිරෙන දා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට පිහිටි මාර්ගය ප්‍රේමකීර්ති දල්විස් මාවත නමින් නම් කළ දිනේ නිර්මලා දල්විස් මහත්මිය ප්‍රේමකීර්ති ඝාතනය පිළිබඳ ඇය විසින් ලියන ලද ප්‍රේමකීර්තිනී කෘතිය හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවා. එම කෘතිය මගින් ප්‍රේමකීර්ති දල්විස් ඝාතකයන් පිළිබඳ ඇය රටට හෙළිදරව් කිරීමත් සමග යලිත් ඔහුගේ ඝාතනය පිළිබඳ රට තුළ දැටි කතාබහක් මතුවුණා. කවි ඇසකින් ලෝකයේ දුටු ඒ සුන්දර දෙනෙත් ඉදිරිපිට ගිනියවි එස වූ ඝාතකයින් වසර 27ක් සපිරෙන අද වනතුරුත් නිදැල්ලේ සිටීම පිළිබඳ රටවැසියන් සේම ඔහුගේ සමීපතමයින් අදටත් වේදනාවේ. අමු අමුවේ ප්‍රේමකීර්ති මරා දාලා කියන එක තමයි කියන්න තිබුණේ. ප්‍රේමකීර්ති මේ 27 අවුරුද්දක් පුරාම ජීවත් වුණා. එදාටත් වඩා තව තවත් හුඟක් ඉහළින්. නැති කළත් ප්‍රේමකීර්තිගේ නිර්මාණ මෙහෙවර නැති කරන්න බැරි වුණා. ප්‍රේමකීර්තිට ජීවිතේ විඳගන්න තිබුණු, ජීවිතේ හොඳම කාලේ විඳගන්න තිබුණු අවස්ථාව නැති කරපු මේ රට තුළ තවමත් සර්ව සම්පූර්ණ ප්‍රේමකීර්තිට සාධාරණයක් නම් ඉෂ්ට වෙලා නැහැ. 100ට වැඩි ගණනක් ප්‍රේමකීර්තිගේ නම විකුණගෙන ඊළඟට හැමදේම වර්ණනා කරමින් විකුණගෙන කාපු පිරිසක් ගොඩක් ඉන්නේ. එතන මම බය නැහැ එහෙම කියන්න. මෙතුවක්කල් ඒ දේ තමයි සිද්ධ වුනේ. මේ පිළිබඳව සාධාරණයක් ඉෂ්ට වීම පිළිබඳව මට රටින් තවමත් සර්ව සම්පූර්ණ සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ කියන කාරණාව නම් කියන්න තියෙනවා. අවසානයේ මම ප්‍රේමකීර්ති අපේ ජීවිතයේ උදුරාගෙන ගිය හැටි කාරණාව ලියපු පොත මේක. බොහොම කුහක දේශපාලඥයෝ තමන්ගේ මැතිවරණවරදී එතුමාගේ ඝාතනය තමන්ට මනාප එකතු කරගන්න පුළුවන් සාධකයක් විදිහට අමුමුවේ අපි දැකලා තියෙනවා. තමන්ගේ ගොඩ තර කරගන්න කටයුතු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක නිසා එවැනි නින්දිත දේවල් කරන්න එපා කියලා අපි නැවතත් මතක් කරනවා. රටේ මුල් පුරවැසියාගේ සිට ඕනෑම කෙනෙක්ට එච්චර හැකියාවක් ඇක්කුමක් තියෙනවා නම් පළවෙනුව ඒ ඝාතනය වෙන සාධාරණය කරන්න ඉදිරිපත් වෙන්න. තාත්තා ඝාතනය කරනකොට මට මාස 11යි. 1989 ජූලි 31 වෙනිදා එදායින් පස්සේ අද දක්වා එතුමාගේ නම රැකගත්තේ මේ රසිකයෝ. අඳ පානේ මන්ද අඳුරේ අත් පටලා යමු ආයේ.